රාත්‍රී කාලීන සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහට පනවා තිබූ ඇඳිරි නීතිය ලබන 26 වන අඟහරුවාදා සිට ඉවතට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටත් අවස්ථාව රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ලිහිල් කරයි. ලංකාවේ COVID-19 පාලනය වීමට හේතුව ජනපතිගේ නායකත්වයයි. ආර්ථිකයේ නගා සිටුවන්න උපරිමයෙන් සහාය දෙනවා. ඉන්දියා අගමැති ශ්‍රී ලංකා ජනපති අමතමින් කියයි. තියෙන ප්‍රශ්න මදිවට ආණ්ඩුව ජනතාවගේ කරමතට තවත් බරක් පැටෙව්වා. සජිත්ගෙන් චෝදනා. වෙසක් පොහෝ දිනේ මෙන්ම පොසොන් පොහෝ දිනයත් නිවසේ සිටම සමරන්න. සංශෝධනය කළ මාධ්‍ය නිවේදනයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් දෙමසකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙනවා. ඒ අනුව මෙම දිස්ත්‍රික්ක දෙක ඇතුළුව සමස්ත දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. ජනාධිපති මාධ්‍යංශය අද පස්වරේ නිකුත් කළ නවතම ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනයට අනුව මාස දෙකකට අධික කාලයක් පුරා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් වනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහට අඛණ්ඩව පැවති ඇඳිරි නීතිය ලබන 26 වන අඟහරුවාදා සිට ලිහිල් වන අතර රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් රාත්‍රී කාලයේදී සහ අලුයම් කාලයේදී ඇඳිරි නීතිය පැනවෙනවා. ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ මැයි මාස 26 වන අඟහරුවාදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි. මැයි මාස 26 වන අඟහරුවාදා සිට දිවයිනේම ඇඳිරි නීතිය මෙලෙස ලිහිල්වද්දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද ජනතාවට අවස්ථාව උදා වනවා. කෙසේ වෙතත් පෙර දැනුම් දුන් පරිදිම අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය මුළු දිවයිනටම බලපෑත්වෙන අතර ඇඳිරි නීතිය යලිත් ලංකාවේම ඉවත්වන්නේ අඟහරුවාදා එනම් 26 වනදා අලුයම 4ටයි. ඒ අනුව හෙට සහ අනිද්දා 24 සහ 25 යන දෙදින තුල ලංකාවටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. COVID-19 ආසාදිතින් 17 දෙනෙක් අද දින හමු වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රට තුළ යහපත් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. මෙරට තුල COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් 13 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ ආසාදිතින් අතුරින් 11 දිනක නාවික හමුදා සමාජිකින් වන අතර ඉදිරි දෙදෙනා කුවේට් සහ මැලේසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන වෙමින් සිටි පුද්ගලයන්. මේ අතර වෛරසය ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලින් 40 දිනක අද දින පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. ඒ අනුව වෛරසය ආසාදනයේ වී පූර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 660ක්. රටේ යම් යහපත් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මම විශේෂයෙන් පැහැදිලිවම කිය යුතුයි කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන තමයි ශ්වසන ආචාර ධර්ම, අපේ හෑන්ඩ් හයිජීන්, එහෙම නැත්නම් මේ අපි අත් සබන් දාලා දෝවණය කිරීම, එහෙම නැති අවස්ථාවලදී 70% ඇල්කොහොල් වලින් දෝවණය කිරීම, සමාජ දුරස්ථභාවය. මෙන්න මේ කරුණු තුන समस्त समाजे विसिन दिगिन दिगट दिगिन दिगट पिलिपदी युतु मे उल्लंघने कन्वा कैन नवत कोविड 19 मे अपट
කැඳවා ගැනීම බව ඉතාම හදින් සිහිපත් කර යුතුයි. වෛරසයේ ආසාදනයේ වී රෝහල්ගත ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දින රෝහල් වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සිබළුන් සංඛ්‍යාව 283ක් වන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර වැලිසර සසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නිරෝධායන ලක්කු 41 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද ඉන් පිටව ගිය බවයි ගුවන් හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. වෛරසය බහුල වශයෙන් බේරුවල ප්‍රදේශයේ පැතිරියාම හේතුවෙන් පසුගියදා වැසා දෙමුණු බේරුවල දීවර වරාය සිල්ලර වෙළඳාම කටයුතු වෙනුවෙන් අද දින යළි විවෘත කෙරුණා. මෙයතර රුසියාවේ මොස්කව නුවර සිට ශ්‍රී ලාංකිකයින් 260 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණියා. එසේම සීෂෙල්ස් රාජ්‍යයේ සිට විදේශිකයින් 35 දෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 53,23,845 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 340,324. වෛරසයේ නිජ භූමිය වූ චීනෙන් වෛරසයේ මර්ධනයට මිනිසුන් යොදා ගනිමින් අත්හදා බැලූ එන්නතක් පළමුවරට සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති බව එරට ලැන්සෙට් සංග්‍රහව වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පුද්ගලින් 108 දෙනෙකු යොදා ගනිමින් දින 14ක් පුරා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බවයි. පළමු අධ්‍යයනයේ පරීක්ෂණ කටයුතු අවසන් වී දින 28ක් ගත වන තුරුම ඉන් අහිතකර ප්‍රතිඵල වාර්තා වී නොමැති බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා. මේ අතර ලොව පුරා මාරාන්තික ලෙස වෛරසය පැතිර යාමත් සමග තම රටට පැමිණෙන සියලු විදේශිකයින් දින 14ක ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බවට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූනි මාස 8 වනදා සිට මේ ක්‍රියාත්මක වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම බ්‍රිතාන්‍ය වෙත පැමිණෙන සියලු විදේශිකයින් සඳහා ස්වයං නිරෝධායනය වූ බවට වන සහතිකයද අත්‍යවශ්‍ය වනවා. කොවිඩ් 19 අර්බුදයේ හමුවේ දීපාර්ශ්වික සබඳතා තවත් වර්ධනය කර ගැනීමට ඉන්දු ශ්‍රී ලංකා නායකයින් එකඟත්වය පළ කර තිබෙනවා. අද පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර සෑම ආකාරයකම සම්බන්ධතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව ප්‍රධානය කළ ටොන් 10ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාව කොවිඩ්-19 වසංගතය මනාව පාලනය කර ඇති බව තමගේ විශ්වාසය බවත් ඒ සඳහා නරේන්ද්‍ර මෝදි මහතාගත් උත්සාහයද අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් සඳහා හඳුන්වා දුන් ආර්ථික සහනයද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේද රෝග ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනය කිරීමට සමත් වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කෝටි 130ක ජනගහනයක් හසුරුවා ගැනීම දුෂ්කර වුවත් වසංගත ව්‍යාප්තිය 75%කින් පමණ මර්ධනය කිරීමට හැකි වූ බවයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් තම ප්‍රමුඛතාවය ආර්ථික පුනරුදය ඇති කිරීම බව ප්‍රකාශ කළ අතර ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පනගැන්වීමට ඉන්දියාවේද සහයෝගය අපේක්ෂා කරන බවද එතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට තමා පෞද්ගලිකවම කැප වී සිටින බවත් ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහාය වීමට සූදානම් බවයි. වෙසක් පොහෝ දිනෙමින් පොසොන් පොහෝ දිනියත් නිවසේ සිට සමරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එළඹෙන පොසොන් උත්සවයේ සමරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව ඊයේ දින අප ප්‍රවෘත්ති විකාශයෙන් මෙන්ම සියලු මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කළා. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් රට පුරා පොසොන් උත්සව සමරුම් පවත්වන ලෙසට සෞඛ්‍යංශ අවධාරණය කර ඇති බවත් පොසොන් පොහොයට සීමිත සහභාගිත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඊයේ දින අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණා. ඊයේ දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ කොවිඩ් වසංගත තත්ත්වය මේවන විට සෞඛ්‍යංශ පාලනයේ පවතින බැවින් දුරස්ථභාවයේ රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහෝ දින සීල ව්‍යාපාර පැවැත්වීමට ඊයේ දින සාකච්ඡාවේදී තීරණය වූ බවයි. පන්සල් අවට සීමිත
පිරිසකගේ සහභාගීත්වයෙන් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙන බවත් ඊයේ දින අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණා. කෙසේ වෙතත් අද දින අග්‍රාමාත්‍ය කාර්යාලය පොසොන් සමරුම් නිවේදනයක් සංශෝධන සහිතව මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා. පොසොන් සමරුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍යංශය මගින් ඊයේ නිකුත් කළ නිවේදනය සෞඛ්‍යංශවල සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදෙස් පරිදි පහත පරිදි නිවැරදි විය යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා. පොසොන් පොහොය දින විශේෂාගමික වතාවත් පැවැත්වෙන සිද්ධාස්ථානවල සිට මාධ්‍ය ආයතන මගින් සජීවී ආවරණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් සංකේතවත්ව මෙම ස්ථානවල සිට පවත්වනු ලබන පොසොන් පොහොය දින ආගමික වැඩසටහන සඳහා බැතිමතුන් සහභාගී කරවා ගැනීමේදී සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු කටයුතු සිදු කිරීම කළ යුතු බවත් මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. එම නිසා වෙසක් පොහොය දින රට පුරා ආගමික වතාවත් ඉටු කළ ආකාරයෙන්ම මෙවර පොසොන් පොහොය දිනද රට පුරා ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසනවා. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පොහොය දිනේද නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු වත් පිළිවෙත්වල යෙදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. වත්මන් රජ ජනතාව මතට බදුවර පටවමින් ඔවුන්ව පීඩාවට පත් කර ඇති බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ද අපේ රටේ සිදු වෙලා තිබෙන්නේ පවතින රජය ජනතාවගේ කරපිට බදුවර පටවල බඩු මිල ඉහළ දමලා ජීවන වියදම අහස උස්සට නැග්ගල අසහනෙන් පීඩනෙන් පිරිච්ච ජීවිතයක් බවට පත් කරන්න. කොරෝනාව නිසා සමස්ත ජන සමාජයේ ජීවනාලිය අකර්මණ්‍ය වෙලා සමස්ත ජනතාවගේ ජන ජීවිතය ඉතාමත්ම පහළ තත්ත්වයකට වැටිලා. අද සිදු වෙලා තිබෙන්නේ 69 ලක්ෂයකගේ කරපිටින් බිහි වුණු මේ නව රජය ජනතාවට අසහනය, පීඩනය, කනගාටුව, කලකිරීම, හිංසාව දියත් කිරීම समस्त जन सामजेम वेटी सिटी नमुहत रजे करनट ओण दैत दिगु करला वेटुनु मनुष्यव नगिट्टवीम नमुत अदसिदुवेलाति बेन्ने वेटुनु मनुष्यव तव तवत् प्रपातेकट एलवट्टवन प्रतिपत्ति रजे क्रियात्मक करीम अपि विरुद्ध पक्षे हटियट समगि जन बलवेगे हटियट पोडि मनुष्यवेनुविन पेनी सिटिन මේ ජනතාවගේ කරපිට පටවන්නට හදන පීඩණයට විරුද්ධ අපි ප්‍රජාතන්ත්‍රවාදී වීදි සටන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරලා රජයේ ඉහළ නිලධාරීන් ගණ්ඩා ඇතැම් වැරදි තීන්දුව තීරණවලට යම් දිනක වගකීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. වෛද්‍යවරණ කොමසාරිස්තුමා ටීවී ජයසුන්දර මහත්මයාට ලිඛිතව ලියුමක් ඇරියා. ජනාධිපතිතුමාට තිබ්බා ලේසියෙන් ව්‍යවස්ථා ගැටලුවකට යන්නේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රශ්නයක් අහන්න. ඒක කරේ නැති නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණ ගිහිල්ලා නොයෙකුත් පාර්ශව ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳුමක් ලබා දෙන්න කියලා. හැබැයි මේ ගැටලුව ලේසියෙන් ජනාධිපතිතුමාට තිබ්බා බෙරගන්න. මේ රටේ මුහුණ දීලා තියෙන ආර්ථික ගැටලුවලට පීබී ජයසුන්දර මහත්මයා විශේෂයෙන් සහ මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් යම් කිසි දවසක ඒ ගන්න ඒ වැරදි තීන්දුව తీරන වලට අනිවාර්යයෙන්ම වග කියන්න ඕනේ කියන එක මතක් කරලා දෙනවා. අද කොරෝනා වුන්ට ආශිර්වාදයක් වෙලා තිබෙනවා. ඒ වැරදි අඩුපාඩු වහගන්න. බොහොමයක් දුරට ඒකෙන් තමයි අද වුන් ඔවුන්ගේ රජය ඔවුන්ගේ ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්න හදන්නේ. අපිට දොස් කියපු හැම මිනිහෙක්ම හිතුවා රාජපක්ෂල බලයට අරන් ඒගොල්ලන්ට ලොකු වශයෙන් වැඩි ලාභ ලැබෙන තත්ත්වයක් පත්වෙයි කියලා. තිබුණු මුදලුත් නැති වෙච්ච තත්ත්වයක් තමයි ඇති කලේ. හැම පැත්තක්ම ඊටාම දැඩි විදියට විනාශ වෙගෙන යද්දි තමයි මොවුන්ට ආශිර්වාදයක් වුනේ කොරෝනා එක. මෙරට නැවත නගා සිටුවීමට නම් මැතිවරණේ පවත්වා පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා කියනවා කොරෝනාවට පරාජය ප්‍රජාතන්ත්‍රවාදයට ජය කියලා. අන්න අතෙන් දැන් ඇවිල්ලා තියෙනවා ක්‍රියාත්මක කරා. මොකද මේක අංග සම්පූර්ණ වෙනකන් කියන්නේ බොරුව. එමනම් නම් කාගේ හරි වමනාවක් පරිමෙහිමට කටයුතු කරනවාදෝ කියන සාධාරණ සැකයක් අපි කියනවා නම් කොරෝනාවට පරාජයක් කියන එක සහතික කරන්න ඕනේ සෞඛ්‍යංශය. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරල් විශාල අරමිතුම කිව්වාගේ මහා කැපවීම කරලා මේ වැඩපිළිවෙල අතට අරගෙන කරපු ඒ විද්වතා එහෙම නැත්නම් ඒ සම්බන්ධව ඉන්න විශේෂඥයා පැහැදිලිව. එතුමා කියන්නේ දැන් මං හිතන්නේ ඒ සංසය
සියලු දෙනා සමග මේ වෙනකොට සාකච්ඡා කරලා ඒ සාකච්ඡාව හරහා වෝන් ස්වාමියට මේ ඉදිරිපත් වෙන කරුණු ඉදිරිපත් කළා කියලා මේ මොහොත දැන් මැතිවරණයකට සූදානම් පසුබිමක් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ රටේ වැදගත් මොකද්ද කියන එක මේ රට නැවත ක්‍රියාත්මක වී ඒ ක්‍රියාත්මක වී කියන්නේ ප්‍රධානතම අංගයක් හැටියට පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි කියන එකයි විවස්ථානුකූලව තියෙන අදහස. රජය රුපියල් 5000 දීමනාව නවතා දැමීමට කටයුතු කළේ මැතිවරණ දින ලඟ වූ විට එය නැවත බලාත්මක කිරීමට දයන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රශ්න කර සිටිනවා. දැන් රුපියල් 5000 ලබා දෙන එකත් කැබිනට් මණ්ඩලයේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියන දේ රුපියල් 5000 දීමනාව දෙන්න එපා කිව්වේ නැහැ. එතුමා එපා කිව්වේ නැහැ. එතුමා කිව්වේ මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා. මොකද රුපියල් 5000 දීමනාව අපි මුලින්දම්ම කිව්වා මේක දේශපාලනීකරණය කරලා තියෙනවා කියලා. ඉතින් ඒතකොට මේ தත්ත්වය තුල තාම 5000ක් දීලා ඉතිරි 5000 දෙන්න නියමිතව තියෙද්දි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරන්න තියෙනවද නැද? මේකත් දේශපාලනය කියලාත් අපිට හිතෙනවා. දැන් මැතිවරණ තව මාසයක් විතර කල්යයි. ඒතකොට මැතිවරණ ළඟ වෙලා මේ රුපියල් 5000 ලබා දෙන්නද? දැන් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තේ මේක ලබා නොදෙන්න. ඉතින් විතා විශාල ප්‍රශ්නයක්. මේක ඛේදවාචකයක්. පාසල් ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ලබා ගැනීම සඳහා දරුවන් 200කට වැඩි පාසල් වලට රුපියල් 30000ක මුදලක් ලබා දීමට රජය කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහපිරු මහතා පවසනවා. ඒ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී ප්‍රෝත්යග්ගය අධ්‍යාපන අමාත්‍යංශය දෙනවා ශරීර උෂ්ණත්වය මනින අර තර්මොමීටරයක දෙනවා. හැබැයි අනිත් ඒවා පාසල් විසින් සපයා ගන්න ඕනේ කියලා අධ්‍යාපන අමාත්‍යංශය කියනවායි කියලා. ඒක මුළුමනින්ම සාවාද්‍ය ප්‍රවෘත්තිය. අපි දැනටම ශරීර උෂ්ණත්වය මැන බැලීමේ උපකරණය දෙවෙනි එක තමයි දරුවන්ට අත්සෝදන සිංකේක තුන්වෙනි එක තමයි ගිලන් ඇඳක් හැම පාසලකටම අපි දැන් තක්සේරු කරලා තියෙනවා සාමාන්‍යයෙන් දරුවෝ 200කට අඩු පාසලකට මේ තුනම සපයා ගැනීම සඳහා අවශ්‍ය රුපියල් 30000ක මුදලක් හැම පාසලකටම ලබා දෙනවා අපි අධ්‍යාපන අමාත්‍යංශය විදියට මිලියන 680ක් පමණ දැනට ඇස්තමේන්තු ගත කරලා තියෙනවා ඒ වෙනුවෙන් මෙරට සිටවන සහල් මාෆියාවට මුහුණ දීමට රජයට නිසි වැඩපිළිවෙලක් තිබිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. දැවෙන ප්‍රශ්නය පිළිබඳව නැවතත් ආණ්ඩුවට බල කරන්න ඒ තමයි හාල් රුපියල් 115යි නාඩු සම්බා කිලෝ එක. හැබැයි විකුණන්න තියෙන්නේ ආණ්ඩුවේ මිල රුපියල් 90යි. මේකට හේතුව තමයි රජය මේ අවස්ථාවේදී සහල් මාෆියාවට යට වෙලා ඉන්නවා. මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මේක කුඩු කරන්න මේක බිඳින්න රජයට ශක්තිය තියෙන්න ඕනේ. මේක කරනවා කියලා තේරුම් ගන්න ඕනේ. මං දකින විදිය නෑ අපිට පුළුවන් තරම් ඉක්මනට මැතිවරණයක් ඕනේ. පාර්ලිමේන්තුවක් නැතුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. පොහොර සහනාධාරය ලබා දීමේදී රජයේ සිය වගකීම නිසි ලෙස ඉටු කරන වෙති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති ඩාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. අපේ රටේ ඉතිහාසයේ ඉඳන් අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් අපි දන්නවා අපේ වැහිපල රටාවත් එක්ක කන්න දෙකයි තියෙන්නේ. ඒ යල කන්න මහ කන්න. දැන් අපි මේ ඉන්නේ යල කන්නේ. එහෙමනම් ආණ්ඩුවක වගකීමක් තමයි මහ කන්නට අදාළව වගා කරන භූමි ප්‍රමාණය වැඩි. ඊට සාපේක්ෂව ගැලපෙන විදියට පොහොර ටික ගෙනල්ලා තියාගෙන ඊට ලකලෑස්ති වෙන එක ආණ්ඩුවේ වගකීමක්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ දවස්වල වහිනවා. දැන් ඊතණ්ඩ හදිසියෙ වැහැලා වැව් ටික පිළිල ගියාට පස්සේ ඒ ගොවි යට වගා කරන්න ඉපා කියන්නද ඒකට ගැළපෙන විදියට පොහොර ටික ගබඩා කරලා සූදානම් වෙන එක ආණ්ඩුවක වගකීමක් ඒ වගකීම ආණ්ඩුව ඉෂ්ට කරේ නැහැ ලෝකයේ බලවත් රටවල් කොවිඩ් 19 වෛරසයට යටත් වුවද වත්මන් ආණ්ඩුවේ උත්සාහයෙන් මෙරට තුල කොවිඩ් 19 වෛරසය පාලනය කර ගැනීමට හැකි වූ බව හිටපු රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා ඒ කලුතර ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකදී විපක්ෂ සටන් පාඩේ තමයි දෙන දෙන වත්තන සටන් පාඩේ මේක අරුම පුදුම විපක්ෂයක් ලංකාවේ තියෙන විපක්ෂය කියන්නේ උපාධාරික රස්සා දෙන්න එපා විභාග අසමතුන්ට රස්සා දෙන්න එපා රුපියල් 5000 දෙන්න එපා 65ට පරිප්පු දෙන්න එපා රුපියල් 100ට සැමන් දෙන්න එපා ඒ ඔක්කොම සාන ඒව නවත්තපල්ලා ඒ මොකද්ද මේ වෙන්නේ දන්නවා ඊළඟ පාර්ලිමේන්තු මහ ඡන්දෙන් මේ දේශපාලන බලවේග මේ භූමියෙන් අතුරුදහන් වෙන බව දන්නවා මේ රටේ මෑත ඉතිහාසයේ අභියෝග මූලික වශයෙන් භයානක අභියෝග දෙකක් තිබ්බා එකක් තමයි බෙදුම්වාදී කොටිතස්තවාදය ඊළඟට මුළු ලෝකයක් වෙලාගත්තු කොයිඩ් 19 වසංගත තත්වය අද මුළු ලෝකෙම දැනගස්සලා කොයිඩ් 19 නමුත් අපිව දැනගස්සන්න බැරුණා කොහොමද UMP තිබ්බනම් දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටින්
රුසියාවෙහි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මොනගැසීමෙන් අනතුරුව මේ මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා රුසියාව බලා පිටත් වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. ඊයේ මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා IOC ඉන්ධන පෙරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමගම සඳහන් කළේ. වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින රුධිර හිඟයට විසඳුමක් ලෙස 2020 ගම්පහ ප්‍රාදේශීය යෞවන සමාජ බලමණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කළ ලේ දන් දීමේ පින්කමක් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැතුණා. ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංග ගුණතිලක මහත්මියගේ අධීක්ෂණය යටතේ සහ ගම්පහ ප්‍රාදේශීය යෞවන කටයුතු නිලධාරීනි අතිලා සමරසිංහ මහත්මියගේ මගපෙන්වීම මත පැවති මෙම ලේ දන් දීමේ පින්කම සඳහා රුධිර දායකින් විශාල පිරිසක් එක්ව සිටියා. ඇත්තටම සතුටු වෙන්න ඕනේ මේ දරුවන් දැයි අනාගතයේ දරුවන් මේ සම්බන්ධයෙන් මූලිකත්වයේදී සම්සේනා සභාවේ ඉදිරි වෙලා අද දවසේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නාරාහිමිට මේ බැංකුව සම්බන්ධ කරගෙන මේ කරපු සත්කාරය ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මේ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ගොඩක් සතුටු වෙනවා. අද දවසේ මේ සඳහා සහභාගී වූ සම්බන්ධ සෞභාග්‍ය ගෙවත්ත සංකල්පයේ යටතේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තරුණියන් එක්ව අක්කරයක පමණ ඉඩමක එළවලු වගා කිරීමට කටයුතු කර තිබෙනවා. අක්මීමන පොලිසියේ විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව දුරකථන ඔස්සේ මුදල් හොමාරු කිරීමේ ක්‍රමයට අලෙවි කිරීමට ගිය රුපියල් ලක්ෂයක වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 10ක් සමග එක් සැකරවක උත්තනඟුට ගැනීමට අක්මීමන පොලිසිය සමත්ව තිබෙනවා. प्रधान पुवत् विकाशय अवसान जलित होमेमु रात्रि 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න